කරනවා මීගම පුරස් එකතුවේ කමිටු සමාජික ඒවගේම අතුරුදන් වූ පවුල් එකතුවේ සභාපති බිඩෝ පන්න සාදරයාට ඔබ ආදරයෙන් පිළිගන්න අරස. අද මේ පිළිගැනීමේ කතාව කරන්න නියමිතව තිබුණේ මීසම් පාලක ජයන්ත ස්වාමි. මුත් එතුමාට අද රදගුරු ඇදුරේ තිබෙන්නා වූ පුවත්පත් සාකච්ඡාවට සහභාගී වෙන්න වීම නිසා මට ඒ කතාව කරන්න සිද්ධ වුණා. ඉතින් ඔක්කොම පිළිගන්නවා මොකද අපේ රටේ අනිකාට වෙන දේ ගැන හිතන්න ඒ ගැන යමක් කරන්න අපි පෙළඹෙන්නේ නැහැ අපිටම ඒ දේ වෙනකන්. අර අපේ වචනෙන් කියනවා නම් අපිට කෙල වෙනකන් අපි කා ගැනවත් හිතන්නේ නැහැ. ඒ නිසා අද වගේ දවසක මේ කටුව පිටියේ සිද්ධ වෙච්ච කටුව පිටියේ ඇතුළු තවත් ස්ථාන කීපයක දේශපාලන වමනාවක් වෙනුවෙන් කෙරිච්ච අපරාධය ගැන ඇහුම්කන් දෙන්නේ මෙතනද පැමිණීම ගැන ඔය සියල්ලන්ටම අපගේ ගෞරවය හිමි වෙනවා. මෙතන හුඟ දෙනෙක් ඉන්නේ අපිත් එක්ක හැම මාසෙම 21 වෙනිදාට. අර බාල්දි හන්දියේ පැයක් තමුන්ගේ ගෙවල් වල කටයුතු අතහැරලා මේ වෙනුවෙන් සාධාරණ දෙන්න කියලා ඉල්ලන හුඟ දෙනෙක්ගේ මූණු අද මෙතන තියෙනවා. ප්‍රේය හැමදාම ඒ උත්සාහය යෙදෙනවා. සමහර එක් අහනවා දැන් මා 30 වාරයක් විතර හිටගත්ත මොකද්ද වුණේ කිය. බොහෝ දේවල් සිදු වෙනවා අවසානයේ සිද්ධ නුණාට. අපි දකින්නම අවසානයේ සිද්ධ නුණාත් රටේ විවිධ ආකාරයෙන් කතා බහට ලක් වෙමින් තියෙනවා. දැන් ආපහු පාස්කු පිළිබඳව මේ බෝම්බය පිළිබඳව දැන් ආපහු දේශපාලන කරලියේ කතා වෙන්න පටන් අරගෙන. දැන් කවදාවත් නැතිව හිටපු උනන්දුව හැම එකාගෙම ඇති වෙන්න පටන් අරගෙන. වාර්තාව එළියට දෙනවද අපරාධකාරයෝ අල්ලනවද එහෙම ඇල්ලුවේ නැත්නම් බලාගෙනයි මේ කියන කාරණය අද දේශපාලන වමනාවන් මත ඇහෙන්න පටන් අරගෙන. මොකද මේ කටුව පිටිය මේ පාස්කු බෝම්බය තමයි මේ රටේ දේශපාලනයේ විශාල වෙනසක් කිරීමට මුල්ුණේ ජාතික ආරක්ෂාව කියන කාරණෙත් එක්ක. ඒ වෙලාවේ අපි ඔක්කොම හිතුවා ඛණ්ඩ නැතත් මොන අමාරුකම් තිබුණත් ආරක්ෂාවක් තියෙන්න ඕන කියලා. එතකොට ඒක පිටිපස්සේ ඒ ආරක්ෂාව අපිට තහවුරු කර ගැනීම සඳහා මේ බෝම්බය පත් වුණාය කියන අදහස බරපතල ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අන්න එහෙම වෙලාවක තමයි අපි ආපහු මේ වගේ එකක් අවුලා කතා කරන්නේ. දැන් අද සුනන්ද සහෝදරයා මේ පිළිබඳව තියෙන තොරතුරු ඇතුළත් කරලා පොතක් එළි දක්වලා තියෙනවා. මම දන්න තරමින් පොත් පහක් විතර ඉරි දක්වලා තියෙනවා. සුනන්ද සහෝදරයා නෙමෙයි වෙනත් වෙනත් අය. සාකච්ඡා ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. නඩුවක් වැඩලා තියෙනවා මගේ මතක හැටියට චෝදනා තියෙනවා එක්කෝ 6000 ගානක් මගේ මතකේ නිවැරදි නම් කිය 23000 චෝදනා 23000ක් තියෙන නඩුවක් තියෙනවා. සාක්ෂිකාරයෝ ඉන්නවා 600ද 200ද 600ද කියලා. කොච්චර කල්යයි කියලා හිතා. දැන් මම දන්න නාවික හමුදාවේ ක්‍රොස් දෙනුගේ පැහැරගෙන ගිය නඩුව 2008 සිද්ධිය සිද්ධ වෙලා මහේස්ත්‍රාත් උසාවියේ තිබිලා ඊට පස්සේ ඒක නීතිපති හරහා උසාවියට දාලා හයිකෝට් එකේ ඒ කියන්නේ 2008 ඉඳලා අදට අවුරුදු 15ක් තවම මහාධිකරණයේ එක දවසක් නඩුව ඇහුන්නේ නැහැ. ඒතකොට චෝදනා 6000ක් සාක්ෂිකාරයෝ 600 ගානක් එකහු කරලා මම කියනවා නීතියේ අපි එකෙට්ටවත් ඒ අපරාධයට දඬුවම් දෙන එක ගැන බලන්න අපි හිතුවොත් වාසනාවක් කියලා මම හිතනවා. සොඳුනි මතක තියාගන්න. දැන් නීතිය අපිට සාධාරණ ඉෂ්ට වෙයිද? දැන් රතුපස්වල අපි මතකයි නේද වතුර ඉල්ලලා මිනිස්සු පාරට බැස වතුර ඉල්ලලා. තමුන්ට බොන්න පිරිසුදු වතුර එක ෆැක්ටරියක් විසින් විනාශ කරනවායි කියලා වතුර ඉල්ලලා වෙඩි තිබ්බා. පල්ලිය ඇතුළේ වෙඩි තිබ්බේ. 3 දෙනෙක් මැරුණා. 69කට තුවාලා. නඩුව හැව්ව අවුරුදු 5ක්. සැක කරපු 3 දෙනාම නිදහස්. අපි දන්නේ නැහැ ඒ අය මැරුවද නැද්ද කියලා. නමුත් නීතිය කියන්නේ පොඩි හරි සැකයක් තියෙනවා නම් එයාව අතාරිනවා, එයාට ඒ වාසිය දෙනවා. ඒ 3 දෙනා නිදහස්. නිදහස් වෙන්න කලාපේ
රොෂෙන් සහෝදරයා වෙඩි තියලා මරලා දැම්මා. මුළු ලංකාවම ඇවිස්සුණා. වෙනද කළා අපි කම්කරුව පාරට බැස්සා, දීවරුව පාරට බැස්සා. ඒ රොෂෙන් චානකගේ නඩුව ගියා. පොලිසියෙන් ලහරි දෙන්නට විරුද්ධව නඩුව තිබුණා. අවුරුදු ගානකට පස්සේ ඒ දෙන්න නඩුවෙන් නිදහස්. ඊට පස්සේ ඒ සිද්ධියටම සම්බන්ධව හලාවත ඇන්ටනි කියලා දීවර සහෝදරෙක් එදා හලාවත තිබිච්ච උද්ඝෝෂණෙදි කඩේට ආවා. වෙඩි තියලා මැරුණා. නඩුව තිබුණා. යන් නිදහස්. ඒ සැක කරපු අය නිදහස්. අපි දන්නේ නැහැ සැක කරන අය ඒ වැරද්ද කරලා තියෙනවද නැද්ද කියන අපි දන්නේ නැහැ. නමුත් නිදහස්. එනිසා මතක තියාගන්න. අවුරුදු ගානකට පස්සේ මේ යන විදියට සැකේ සුළු හරි වාසියක් තියෙනවා නම් ඒක යන්නේ විත්තිකාරයන්. අද විත්තිකාරයෝ ඉන්නවා. නමුත් අපි හැම එකම දන්නවා ඒ විත්තිකාරයන්ගේ පිටිපස්සේ මහා මොළකාරයෙක් හිටියා. ඒ මහා මොළකාරයව අපිට හොයාගන්න බැරුව තියෙනවා. උසාවිට හොයාගන්නත් බැහැ. ඒතර අපිට තියෙන ප්‍රශ්නේ රතුපස්සල තුන් දෙනෙක් මැරෙනවා. නඩුවේ නිදහස් වෙනවා. ඒතර එයාලා මැරුන්නේ නැද්ද? වෙනද කළා අපි රොෂෙන් මැරෙනවා. විත්තිය නිදහස්. ඒතර රොෂෙන් මැරුනේ නැද්ද? ඒතර ඊයේ පෙරේදා අර හිර ගෙදරදි මරපු හිරකාරයන් ගැන නීතිපති මොකද්ද කියන්නේ? ආත්ම ආරක්ෂාව තකා නිලධාරීන් වෙඩි තියලා මැරුණ නිසා ඒකල නඩුවක් යන්නේ නැහැ කියන්නේ. නමුත් සාක්ෂි දෙනවා කූඩුවේ හිටපු මිනිසුන් ගෙනල්ලා දනගස්සලා වෙඩි තිබ්බය කියන්නේ. දැන් මේ උසාවියේ ඉන්නේ නැහැ. එනිසා මතක තියාගන්න. නීතිය වුණත් ඉෂ්ට කරගන්න පුළුවන්න්නේ මේ රටේ මිනිස්සු කතා කරන්න පටන් ගත්තොත්. අපිට මතකයි අරගලයේ වෙලාවේ නඩුකාරයෝ හිටියේ අරගලයේ පැත්තේ. අරගලයට කූඩුවට දාන හැම එකම මේ වෙලාවම නිදහස් කරනවා. ඇයි? මහජන මතයක්, මහජන උනන්දුවක් තිබුණා. ඒ උනන්දුව හදාගන්න බැරුවයි අපි මේ දඟලන්නේ. මම අද ඒකටකින් සන්තෝෂ වෙනවා. මෙතන ඉන්න හුඟක් අම්මලා තමුන්ගේ කටයුතු අතපසු කරගෙන දරුවොත් එක්ක ඇවිල්ලා අර කටුව පිටියේ හන්දියේ බාල්දි හන්දියේ මාස 30 වතාවකට වැඩි හිටගත් අදත් හිටගන්න. හැබැයි කටුව පිටියේ පල්ලියට ඇවිල්ලා මේ ගැන කතා කරන්න හම්බුනේ අද. අවුරුදු 4කට පස්සේ තමයි කටුව පිටියේ පල්ලියට මීගමුවේ පුරවැසියෙකුට ආරාධනයක් ලැබුණේ. මොකද මීගමුවේ පුරවැසිය කමිටුව අපි කිව්වේ යුක්තිය දෙන්න. ඒ යුක්තිය අපි ඉල්ලුවේ නැත්නම් මේක නැවත සිදුවීම වළක්ව ගන්න බෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. නමුත් සමහර විට සමහර අය දැක්කා අපි කරදරකාරයෝ හැටියට, අනවශ්‍ය දේවල් මතු කරන හැටියට. නමුත් කාලයකට පස්සේ හරි අද කටුව පිටියේ පල්ලියේ ශාලාවේ අපිට මේ ගැන කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මතක තියාන අල්ලගෙන ඉන්න ප්‍රතිඵලයක් වෙනකන් අල්ලගෙන ඉන්න ධෛර්යයක් තියෙනවා. ප්‍රතිඵල මේ ළඟින් පේන්නේ නැහැ අපිට. එහෙම අල්ලගත්තේ නැත්නම් අපිට මේක යන්න බෑ. මතක තියාගන්න මේ රටේ මිනිස්සු මැරෙන එක අතුරුදහන් කිරීම කරන එක මේක සාමාන්‍ය දෙයක්. 71 කැරෙල්ලේදී 15,000කට වැඩිය මරා දැම්ම අතුරුදහන් වුණා කිව්වා. කවදාවත් නළුහාලා ඒකට වැරදිකාරයෙක් අහු වෙලා තියෙනවා. 1989 භීෂණයේදී දකුණේ කැරැල්ලේදී 60,000ක් මැරුවා කියලා කියනවා. දකුණේ කවුරුත් වැරදිකාරයෝ වුණා නැහැ. උතුරේ යුද්ධෙදී යුදමුක්ත කලාපයට ඇතුල් වෙච්ච අයගෙත් යුද්ධය ඉවරලා එළියට ආපු අයගෙත් වෙනස 147,660ක් කියලා මන්නාරමේ රජගුරුතුමා කියනවා. වෙච්ච දෙයක් නැහැ. අන්‍යකවුන්ටඩ් ෆෝ. කවුරුත් වැරදිකාරු වුණාද නැහැ. ඒතර මතක තියාගන්න කටුව පිටියේ 270 ගානකට අපි දන්නවා වෙච්ච දේ. නමුත් නීතියේ මොකද්ද ලැබෙන්නේ කියලා අපිට හිතාගන්න බැහැ. සහෝදර සහෝදරීනි අපි මේ සාකච්ඡාව ගමු. සුනන්ද මතු කරන කාරණා ගැන අහමු, තර්ක කරමු නේද? දැන් අද යනවනේ ලොකු සාකච්ඡාවක්, වාර්තාව දානවද නැද්ද? මාළඟ තියෙනවා ඔයා දැම්මේ නැත්තම් දවස් දෙකයි පැය දෙක ආ දාපම් බලන්න කියනවා. එක එකක්වත් දාන්නේ නැහැ. දැන් මතක තියාගන්න, මම පල්ලියත් එක්කත් පොඩි විවේචනයක ඉන්නේ. පල්ලියට ලැබිච්ච වාර්තාත් ආණ්ඩු වගේම බොහොම දෑත් බදාගෙන හංගගෙන තමයි ඉන්නේ. දාන්න තියෙන්නේ එළියට මිනිසුන්ට කියවන්න. පල්ලිය දාන්නෙත් නැහැ. දැන් ගම්මන් පිළ ලෙඩක් අදිනවා අර නිකන් දාන්න දෙපාද කියලා. ඒ නිසා මතක තියන්න, අපේ උනන්දුව නැතුව ගියොත් මේක දිනන්නේ නැහැ. යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. යුක්තිය ඉෂ්ට වුණේ නැත්නම් මේ අපරාධ නැවත නැවත සිදුවෙන්න පුළුවන්. එදා අපේ දරුව බේරුණා නම්, එදා අපේ ගෙදරවුන් බේරුණා නම් ඉදිරියේ සිද්ධ වෙන දේවල් වලින් අපේ දරුවොත් ගේ මිනි බදාගෙන අලන් දෙනවා. අන්න ඒකයි අපි නවත්තන්නේ. ඒ නිසා අද සාකච්ඡාවේදී
තමුන් දන්න දේ නැගිටලා අහන්න තියෙන කුකුස අපි මතු කරගමු මීට පස්සෙවත් අපි මේ යුක්තිෂ්ඨ කර ගැනීම සඳහා වැඩ කරමු ඒ සඳහා ඔබට ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා කියමින් නැවතත් ඒ කතිකයන්වත් ඒ පැමිණි සියලු දෙනාමත් ඉතාමත් සාදරයෙන් ආදරයෙන් පිළිගනිමින් මම අවසන් කරනවා